අපරට සුවහසක් ගොවි ජනතාවගේ ගොවි ගැටළු වලට විසඳුම් සෙවීමේදී පූර්වගාමී කටයුතු කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉතින් මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශ රාශියක් තියෙනවා. අපි විශේෂයෙන් බැලුවන් පස්සේ මිරිස් වගා කරන අපේ ගොවි මහතුරු පහුගිය කාලේ ටිකක් මන්දගාමී ස්වරූපයක් තමයි මිරිස් වගා කරෙහි දැක්වේ. ඒ ගැටළු රාශියක් තිබ්බහන්ද. ඉතින් ප්‍රධාන ගැටළු තමයි කොළ කොඩවීමේ සංකීර්ණ. ඉතින් මේකට විසඳුමක් විදිහට 2015 වර්ෂයේදී ශේෂභෝග පරිශ්‍රණ හා සංවර්ධන ආයතනයේ මහලු පළමු මගින් MICH hybrid 1 කියලා මිරිස් ප්‍රභේදයක් හඳුන්වා දුන්නා. ඉතින් මේ මිරිස් ප්‍රභේදය අපේ ගොවි ජනතාවගේ මැසිවිලට හොඳම විසඳුම වෙලා. ඉතින් 2024 වෙනකොට අපේ රට ආනයනය කරන මිරිස් සියල්ලම නතර කරන්න තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම්. ඉතින් මේ සූදානමට පූර්වගාමී කටයුතු කරන්න කොහොමද කියලා අපි බලමු. सामान्य रुपया मिलियन पालस दाह रुपया बिलियन पहालव पमन अभी बिरी आने सुधा व्यय करना अपे रटे निष्पादने कल हेकि भोगया अभी करा खुलवा अभी ये सन्द कृषिकर्म राज्य मत्यांश कृषिकर्म मत्यांश के तुला वेडपिल कस्कलाशिहत्रकोट मेके स्वयं पोषित गिरी सन्द नोयकूत आकारे व्यापृतीन लंका ක්‍රියාත්මක කරනවා මිරිස් වගාව වර්ෂයක් තුල ලංකාවේ වගාව අපසරිය ගත්තට පස්සේ හෙක්ටයර් 15000ක් පමණ ඉතින් මේ 15000 භූමි ප්‍රමාණය අපිට වැඩි කර ගැනීමට අපහසුතාවයක් වෙනවා ඒක නිසා අපිට ප්‍රධානම ඉලක්කයක් තමයි මේ හෙක්ටයර් 15000 ගෙන් අපි ලබා ගන්න අස්සන්නේ ඒ කියන්නේ නිෂ්පාදිතතාවය වැඩි කරන්න ඉතින් මේකට හොඳම පිළිවීමක් විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දුන්නු මහල්පල්ලම ශේෂ්ඨ භෝග පරිශන හා සංවර්ධන මධ්‍යස්ථාන මගින් හඳුන්වා දුන්නු MICH HY1 කියන දෙමුහ මිරිස් ප්‍රභේදය හොඳම විකල්පය හැටියට අපි ඉදිරිපත් කරන්න කැමතියි. ඉතින් මේකදී අපි කරන්නේ මේ මිරිස් වැඩසටහනේදී සෞභාග්‍ය වැඩසටහනේදී අපි කරන්නේ සාමාන්‍යයෙන් අපි විවෘත පරාගිත ප්‍රභේද ගත්තට පස්සේ ගල් ක්‍රියාගම වැරණිය K2 PC1 මේ වගේ විවිධ ප්‍රභේද තියෙනවා. මේ ප්‍රභේද වෙනුවට දෙමුහ මිරිස් ප්‍රභේද ගොවි මහතුන්ට හඳුන්වලා දීලා ඒක වගා කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් විවෘත පරාගිත ප්‍රභේදවල අස්වැන්න මෙට්‍රික් ටන් 5ක පමණ සාමාන්‍ය අස්වැන්නක් ලංකාවේ තියෙනවා. නමුත් අපි මේ MICH HY1 දෙමුහුම් ප්‍රභේදය ගත්තා පස්සේ මේකේ විභව අස්වැන්න අපිට මෙට්‍රික් ටන් 40ක් දක්වා යන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ගොවි බිම ගත්තත් අපිට හෙක්ටයාරයට මෙට්‍රික් ටන් 25ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා අමු මිරිස් වශයෙන්. ඉතින් ඒක නිසා සාමාන්‍ය මිරිස් වලට වඩා 5 ගුණයක අස්වැන්නක් අපිට මේ දෙමුහුම් මිරිස් වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මිරිස් බීජ අපි ලංකාව තුළ අවශ්‍ය ප්‍රමාණයට අපි මේ වෙනකොටත් නිෂ්පාදනය කරමින් පවතිනවා. ඒක නිසා ගොවි මහතුරුන්ට අපි කියන්නේ හැකි තරම් ඔබ මිරිස් සෝගා කරනකොට මේ දෙමුහුම් ප්‍රභේද භාවිතා කරන්න. මොකද ඔබට වැඩි ආදායමක් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි සාමාන්‍ය අස්වැන්න ගත්තට පස්සේ ඊට වඩා 5 ගුණයක් අස්වැන්න ලැබෙන නිසා මේ මිරිස් වලින් ඔබට විශාල අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය බීජ ටික අපි ලංකාව තුළම මෙතෙක් සමහර බීජ ආනයනය කරා මිරිස් බීජ. අපි ඒ සියලුම ආනයනය නවත්තලා රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙක් සකස් කළා. මේ වෙනකොට නිෂ්පාදනය කරන තියෙනවා. ඔබට අවශ්‍ය බීජ අපි මේ වෙනකොටත් නිෂ්පාදනය කරලා තියෙනවා. සෞභාග්‍ය ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේදී ගොවීන් දිරිමත් කිරීම සඳහා අපි මේ කන්නේ මේ අවුරුද්ද තුළ 2021 වර්ෂයට ගොවීන්ට බීජ සඳහා රුපියල් 35000ක සහනාධාරයක් ලබා දුන්න බීජ කිලෝයක් සඳහා ඒ වගේම විසිරුම් ජල සම්පාදන පද්ධති භාවිතා කරලා ඒවට අවශ්‍ය වතුර පොම්ප ඒ සඳහා අපි 150 සහනාධාර මත ගොවීන්ට ලබා දෙනවා. අපි ඒව පළාත් සභා මහවැලි සහ අන්තර් පළාත් සීලුම් බල ප්‍රදේශවල ක්‍රියාත්මක කරන ලංකාව පුරාම. ඒතර ඔබටත් ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන් මිරිස් වගා කිරීමට කැමති නම් අපේ ව්‍යාප්ති
නිල්ධාරී ඉන්නවා කෘෂිකර්ම ප්‍රදේශක මහත් මහත්මීන් ඉන්නවා ගොවිජන සේවය මධ්‍යස්ථානවල මේ මහත්තුරුන් හම්බුරලා අපේ ප්‍රතිලාභ ලබාගෙන ඔබට මිරිස් වගා කරන්න පුළුවන් ඊට අමතරව අපි මිරිස් වියලීම දිරිමත් කරන්න අපි හමත් අතුරුණු ගොවීන්ට ලබා දෙනවා ඒ වගේම මිරිස් වියලීමේ යන්ත්‍ර නොමිලේ ගොවි කණ්ඩායමට ලබා දෙනවා ඉතින් ඒකේ ප්‍රධාන අරමුණ තමයි අපි 2024 වෙනකොට අපේ ආනයනය මිරිස් සඳහා මේ වැය වෙන රුපියල් බිලියන 15 නතර කරලා අප රට තුලම අපිට අවශ්‍ය නිෂ්පාදනයන් සිදු කරන්න ලංකාවට වියලි මිරිස් ආනයනය කරන පිටරටින් විශාල ප්‍රමාණයක්. ඒතර අපේ අපනයන ආදායම වගේම ගත්තොත් අපේ රටෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් රටෙන් එළියට යන්නේ මිරිස් ආනයනය කරන්. ඒතර අපි ඒකට තීරණයක් විදිහට අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය අපි තීරණය කරා ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ ආණ්ඩිය පුලියන් කුලම යුද හමුදා කඳවුරේ ගොවි පොළ එතන මිරිස් අක්කර 200ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්. මේක ගැන හොයලා බලනකොට ලංකාවේ ඒ වගේ විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා නැහැ. මැක්සිමම් කරලා තියෙන්නේ අක්කර 5ක් වගේ ව්‍යාපෘතියක් නමුත් අපි යුද හමුදාවේ තියෙන ශ්‍රම ශක්තියත් එක්කලා ඒගොල්ලන්ගේ ශ්‍රම දායකත්වය ඒ වගේ මේ ඩිසිප්ලින් එක මේ සියල්ල එකතු කරගෙන ඊතමත්ම කෙටි කාලයක් ඇතුළත අපේ අමාත්‍යාංශයේ මූලික ප්‍රාග්ධනයේ සියල්ල වේදන් කරලා මිලියන 79ක් අපි මේ වෙනකොට යුද හමුදාවට දීලා තියෙනවා ආණ්ඩියම් පුලියන් කුලම ඒ මිරිස් ගොවිපළ ක්‍රියාත්මක කරන්න. එතන මූලික අධ්‍යයනයේ අක්කර 50ක මිරිස් වගාවක් කරලා තියෙනවා. ඒ මිරිස් වගාව මේ වෙනකොට ඊතමත්ම සාර්ථකව ඒ මිරිස් වගාව ක්‍රියාත්මක කරපු එකේ අස්වැන්න ලබා ගන්නවා. ඒ වගේම තමයි ඒ හොඳම වෙරයිටි එකේ මිරිස් වගාව කරලා ඒ මිරිස් වේලලා ඉවරලා ඒ වියලපු මිරිස් අපේ කුළුබඩු හා ඒ ආසිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය හරහා රටේ මහජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ අක්කර 50 මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට මිලියන 50ක් මෙට්‍රික් ටොන් 50ක් අපේ කුළුබඩු හා ඒ ආසිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය හරහා පාරිභෝගික ජනතාවට ලබා දෙන්න. ඒ හමුදා ගොවිපොළ වටේ ඉන්න ජනතාව ගොවි ජනතාව මේකත් එක්ක නෙට්වර්ක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒක හරහා රටේ ජනතාව ගොවි ජනතාව වගාවට නැඹුරු කරන විශේෂයෙන්ම යං කණ්ඩායමක් තරුණ කණ්ඩායමක් ඒකත් එක්කලා එකතු කරගෙන ඒ කණ්ඩායමත් අපි මේ යුද හමුදා ගොවිපොළේ ඒ තාක්ෂණය ඔවුන්ගේ සහාය දායකත්වයේ පුහුණුව ඒ සියල්ල ලබා දීලා කණ්ඩායම 100ක් විතර මේකත් එක්ක නෙට්වර්ක් කරන්න බලාපොරොත්තු වෙනවා. දක්නට ලැබෙන්නේ අපි මිරිස් වගාවේ නව තාක්ෂණික යොදා ගැනීම. ඇත්තරම මේකේ අපි වතුර ජලය ලබා දීම සඳහා විසිරුම් ජල සම්පාදන පද්ධති මගින් තමයි මේ ආඩියා පුලියන් කුලඹ යුද හමුදා කඳුරේ අක්කර 50 සඳහාම මේ සිස්ටම් එකක් භාවිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ විසිරුම් ජල සම්පාදන පද්ධතියක්. මේ සඳහා ඇත්තරම මේ අක්කර 200ක් වගා කරන්නම යුද හමුදා කඳුර තුළ මූල්‍යම අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ උක් බඩිරිඟු පරාබ්නැටි ගම්මිරිස් වැවිලිබෝග රාජ්‍ය අමාත්‍යාංශය මගින්. ඇත්තරම ඒ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඒ ලේකම්තුමීගේ කැපවීම මත මෙම යුද හමුදා කඳවුරු සහ මැණික් ෆාම් ඒ වගේම කඳකාඩු කඳවුරුවලත් අක්කර 200ක් සඳහා මේ වගේ උසස් තාක්ෂණය ඇතුළු සියලුම යෙදවුම් භාවිතා කරලා වියලි මිරිස් නිෂ්පාදනය සඳහා මේ වැඩසටහන් දියත් කරනවා. ඒ වගේම ඔබට විශේෂයෙන්ම මේ තාක්ෂණික පැකේජයක් විදිහට අපිට මේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් සිස්ටම් කියන්නේ නැත්නම් කිව්වොත් විසිරු ජල සම්පාදන පද්ධති අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ගොවි මහතුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මිරිස් වගාවේදී කොළ කොඩවීමේ රෝගය. ඒ කොළ කොඩවීමේ රෝගයේ යම් පමණකට හෝ අපිට මගහරවා ගැනීමට මේ වගේ විසිරු ජල සම්පාදන පද්ධති භාවිතා කිරීම තුළින් හැකියාව ලැබෙනවා. ඒක නිසා ගොවි මහතුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් මේ නවීන තාක්ෂණයත් එක්ක ගිහිල්ලා අපිට නිෂ්පාදනය වැඩි කර ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න. මොකද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වලා දුන්න අලුත් පැකේජ් තියෙනවා, අලුත් තාක්ෂණික කට්ටල තියෙනවා. ඒ තාක්ෂණික කට්ටල ඔස්සේ යනවා නම් ඔබට ඇත්තටම විශාල ආයෝජනයක්. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යථාවත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලක ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද සිල්වා මෙතුමන් විසින් තුරුමිතුරු නව රටක් යනුවෙන් නව ව්‍යාපෘතියක් යුද හමුදාව තුළ හඳුන්වා දීලා තියෙනවා. මේකේ ප්‍රධාන අභිප්‍රාය වෙන්නේ රට ගොවිතැනින් සශ්‍රීය කරලා රටට අවශ්‍ය
ආහාර ද්‍රව්‍ය රට තුලම නිෂ්පාදනය කිරීම ඒත් එක්කම යුද හමුදාවට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ආහාර පාන 2024 25 වර්ෂවලදී සම්පූර්ණයෙන්ම යුද හමුදා වෙතින් නිෂ්පාදනය කර ගැනීමට මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යුද හමුදා සමාජයන්ගේ සාමජිකයන් හට පෝෂ්‍ය ගුණයෙන් උසස් ආහාර වේලක් ලබා දීමයි ඉතින් අපිට පේනවා ඇති මේ මිරිස් ව්‍යාපෘතිය මේ මිරිස් ව්‍යාපෘතිය අපි කරලා තියෙන්නේ අපනයින කෘෂිකර්ම භෝග අමාත්‍යාංශ සම්බන්ධතාවයෙන් මේකට අපි මිලියන් 20ක් පමණ ආයෝජනය කරලා තියෙනවා මේකේ මිරිස් වර්ග දෙකක් අපි වගා කරලා තියෙනවා එකක් හයිබ්‍රිඩ් වර්ගය සහ ගල් ක්‍රියාගම කියන වර්ගය ගල් ක්‍රියාගමෙන් අක්කර 40ක්ද අනිත් ප්‍රභේදයෙන් අක්කර 10ක්ද අපි වගා කරලා තියෙනවා ඒත් එක්කම අපි නව ව්‍යාපෘතියක් ලෙස මිලියන් 50ක් පමණ වියදම් කරලා ආයෝජනය කරලා කන්දකාඩු යුද හමුදා ගොවිපලේ අක්කර 100ක පමණ වපුරසරයෙන් යුත් මිරිස් වගාවක් මේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට කටයුතු කරලා තියෙනවා දැන්ට මූලික වැඩකටයුතු ලෙස විදුලි වැට සකස් කරලා තියෙනවා ඒත් එක්කම ඒට අවශ්‍ය ජල සම්පාදන ක්‍රමයෙන් 75%ක්ම නිවා වෙලා තියෙනවා මෑත ඉදිරියට පටන් ගන්න ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් පසු මෙම මිරිස් වගාව ආරම්භ කිරීම අපිට කටයුතු වෙලා තියෙනවා MICHHI1 ප්‍රභේදය ගත්තොත් අපිට අවම වශයෙන් හෙක්ටයරයට මෙට්‍රික් ටන් 25ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රභේදයට ගන්නවා වගේ පස් ගුණයක් අපිට අස්සන්නක් ගන්න පුළුවන්. ඉතින් වියලි මිරිස් නිෂ්පාදනය කරත් අවම මිරිස් නිෂ්පාදනය කරත් අපිට අවශ්‍ය මේ නිෂ්පාදිතාව වැඩි කරගන්න. මොකද අපේ තියෙන සීමිත භූමි ප්‍රමාණය මගින් අපිට අවශ්‍ය වෙනවා මේ වගේ නිෂ්පාදිතාවයක් වැඩි කරන්න. ඉතින් ඒකට ඒක කරා යන ගමනේදී අපි ගොවි මහත්තුරුන්ගෙන් ප්‍රධාන වශයෙන් මිල්ලා සිටිනවා මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගෙනියන වැඩසටහන් තියෙනවා අපිත් එක්ක එකතු වෙලා මේ දෙමුහුම් මිරිස් වගාව මගින් ඔබට වැඩි අස්සන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට වැඩි ආදායමක් ලබා ගන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් අක්කරයක් ගත්තොත් අක්කරේට අපි කියනවා මේ වගාවෙන් අවමය ටොන් 10ක්. ඒ කියන්නේ කිලෝ 10000ක් ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි නිකන් ගණන් හදලා බලුවොත් මේක රුපියල් 100ට දුන්නත් ලක්ෂ 10ක ආදායමක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා අවම වශයෙන්. ඉතින් මේක වියලි කරොත් සාමාන්‍යයෙන් ටොන් කිලෝ 2500ක් කියන ටොන් 2.5ක් විතරක් කරෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට රටක් විදිහට ගත්තට පස්සේ අපිට අමු මිරිස් වලින් ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ වියලි මිරිස්. එතකොට වියලි මිරිස් නිෂ්පාදනයට යන ගමනේදී මේක මහත් රුකුලක් වෙලා තිනවා අපිට රටක් වශයෙන් ගත්තට පස්සේ විශාල ජයග්‍රහණයක් අපි 2021 වර්ෂයේ මේ ඉන්නේ 2022 23 24 යනකොට අපි 100%ක් අපේ ආනයනය නතර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ ගොවි ජනතාවට මිරිස් වගාව පිළිබඳ තිබ්බ ගැටලු රාශියකට විසඳු MICH hybrid 1 මිරිස් ප්‍රභේද හරහා ලැබිලා තියෙනවා කියලා ඔබට තේරෙන්න ඇති. ඉතින් ඔබටත් පුළුවන් අපේ රට අවශ්‍ය මිරිස් ටික අපිම හදාගන්න. ඉතින් අපේ රටේ සුවසක් ගොවි ජනතාවට ආරාධනා කරමින් ඔබින් සමුගෙන යන තමයි අපේ මේ සූදානම. ඊට මත්තෙන් ඔබට පුළුවන් ඔබට ඇති වෙන ඕනෑම කෘෂිකර්ම ගැටලුවකට විසඳුම් ලබා ගන්න ඔබේ ළඟම පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට සමුදවස යන්න පුළුවන්. ඒ වගේම ඔබට ශේෂ්ත්‍රීම ඇති වෙන ගැටලුවකට විසඳුම් ලබා ගන්න ඔබට පුළුවන් 1920 දුරකථන අංකයට ඇමතීමක් ලබා දෙන්න. ඉතින් මේ ඕදනත් සමගින් ඔබෙන් සමුගෙන යන්නේ ඔබට පළබර සතියක් ප්‍රාර්ථනා කරමි. Thank you.